තාචක්චකවාලිසු අත් අතරාගචන්තුදීවෙතා සද්හම්මන් මුනිරාජස්ස සුනනන්තු සගග මොක්මොක දන්. ධම්ම්මස් සවන කාලු අයයන් බදනන්ත ධම්මස් සවනෙ කාලු අයයන් බදනන්ත ධම්ම්මස් සවන කාලු අය අයන් බදනන්ත නමෝතස්ස බගවතු වරහතු සමබදමමිසු අප අපටි හතඥානචාරස්ස දස බලදරස්ස චතුවිසාරජ ජවිසාය දස්දස Sabbe satu tute sedam sedha meja dame mas සamiස Ta ga sesabanunu සම සmbbudhaසනotaස බගතුwaraහ ස dame misu <appartihata> nyaනcarase Das se බද se caचwiसाjeවිसाre dasse tute mas sedha mi rasa sedhana meराjase dha masसाamiतthaග se, -se, -se sapsabanunyu nu. -nu सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्ब धम्मिसू अप्पातिहत्त ญาณचारस्स दस बल धरस्स चतुवे सारज्ज विसारदस्स සභ සත්තුතුත මස ධමමිසරස්ස ධමමරාජස්ස දම්නම්මසාමිස තතාගටසස ස සබයිමයුණෝ සම්මා සමම්බුද්බුදස්සේ. සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඉතාම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩ නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලො ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තුූ ඇතු ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ විදිහටම මුදුන්පත් කර ගැනීම සඳහා ධර්දා ධර්මශ්‍රවනා නිසන්සයත් මේ සැදැහැවතුන්ට හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා පින්නතුනේ අද ධර්මදේශනාවේ මාතුෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ මේ දසවස්තුක සම්මාධිට්ටිය පිළිබඳව කරුන් ටිකක් සාකච්ඡා කරන්න සම්මාධිට්ටිය කියලා කියන්නේ යම් දෙයක ඇත්ත ඇති හැටියටම දැනගන්න කාරණාව මේ ලෝකයේ හැබෑ ස්වභාවය මේ න්‍යාය ධර්මයේ හැබෑම තත්ත්වය එලෙසිම්ම දැන අවබෝධ කරගන්න එකඒ නිවැරදි දැනීමට සම්මාධිට්ටිය කියල කියන මේ ලෝක ජීවත්වෙන හුඟක් අය ලෝකය පිළිබඳව සියල්ලම නොදන්න අය ඒ නිසා තම තමන්ගේ අදහස් වලට අනුව තම තමන්ගේ මතිමතාන්තරවලට අනුව ඒ ඒ කාරණ ඒ ඒ දේවල් සම්බන්ධයන් නිගමනවලට එළැඹෙනවා. නමුත් ලෝකයේ සියල්ලම දැන අවබෝධ කරගත්ත අති උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙ හැබැෑම සවභාවේ මොකක්ද කියන එක මැනවින්ම දේශනා කරලා ලෝකයායට පැහැදිලි කරලා දුන්න ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්න කාරණාව එකට අපි සම්මාධික්්ටිය කියල කියනවා එතකොට මේ සම්මාධිට්්‍යිය පිළිබඳව කතා කරනකොට ප්‍රධාන වසෙන් ආකාර දෙකක් පිළිබඳව කරුණු සඳහන් කරෙහි. දසවස්තුක සම්මාධිට්ටියය කියැ එකක් තියෙනවා චතුරාරි සත්‍යය සම්මාධිට්්‍යිය කියලා තව එකක් තියෙනවා. එතකට මේ චතුරාරි සත්‍යය සම්මාධිට්ටියය යමෙක් තුළ ඇතිකරගණ්ඩ නං ඒ පුද්ගලයා තුළ මුලින්ම තිබිය යුතුයි දසවස්තුක සම්මාධිට්ටියය එතන කාරණා දහයක් සඳහන් කරනවා. හැබැයි යම් පුද්ගලයෙක් මේ කාරණ දහයින් නමයක්ම එකම විදිහයට පිළිියරගෙන එක කාරණාවක් හෝ පිළි නොගෙන බැහැර කරනවන නැවත කවදහරි සංසාරය දවසක ඒ තමන් බැහැර කරන කාරණාවත් පිළිගන්න තාක්කල් ඔහුට කවදාවත් ආරය තත්ත්වයට පත්වෙන්න්න පුළුවන්කමක් නෑ කාරණා දහයම එලෙසින්ම පිළිග්ඩුවනෑ උදේක භාගිතුන් වහන්සේ දේශනා කරලා තියෙන ලෝකයේ හැස් භවේ ගැ දසවස්තුක සම්මාධිට්ටිය කියන කාරණාව පවත් ආකාරයකට පැහැදිලි කළොත් මේ බුදු දහමට එන්ඩ යම් කෙනෙක් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවනං බෞද්ධයෙක් වන්නඩ යම් කෙනෙකුගේ අදහසක් තියෙනව නන් අනිවාර්යම ඔහුතුළ මේ දසවස්තුක සම්මාධිට්චිය තිබිය යුතුමයි අපි කවුරුවත් උපතින්ම බෞද්ධය නෙමේනි ෞද්ධ පවුලක උපදින බව ඇත්ත අම්මයිතාත්තයි තුනරුවන් සරණ ගිහිල්ල තියෙන බවත් සමහර වෙලාවට ඇත්ත නමුත් ඔවුන්ට ඉපදිච්ච දරුවා තාම හරියටම බෞද්ධයෙක් කියල කියන්න බැහැනි බෞද්ධයෙක් වෙන්නේ තෙරුවන් සරණ ගියාට පස්සේ එති මව්පියෝ හරියටම තිසරන මත පිහිටලා ඉන්න පුළුවන් න එවන් පවුල්ල ඕන තරං දරුවයින්වා තුනුරුවන් පිගන්නේන තියයි. සමහරයිවා භාගයක් පිළිගන්නවා බාගයක් පිළිගන්නේෙන තව සමහරයින්න ැ මේ දසවස්තුක සම්මාධිට්්‍යියය වගේ කාරණා ගෙන සඳහන් කරහම පිළිගන්න නෑ. එම තිසරණයට එන්ඩත් කලින් අපිළ තිබිය යුතු සම්මාධදිට්්‍යියයක් තමයි දසවස්තුක සම්මාධිට්ටිය කියල කිය ම හඳුන් වලාතියන මේ විදිහයට සම්මාධිට්ටිකෝ හෝති අවිපරීත දස්සු අත්ති දින්නන් අත්ති ඉට්ටන් අත්ති හුතං අත්ති සුකට දුක්කටානං කම්මානං පලන් විපාකූ මේ විදියට සඳහන් කරනවා අපි මේ කාරණ දයම මේ කාලවේලාට අනුව සාකච්ඡා කරමු අත්ති දින්නං දුන්දෙහි විපාක ඇත කියන කාරණාව මේ ලෝකයේ සම්මාධි්‍යය යම් කෙනෙ ශ්‍රමණ බ්‍රහ්මණයින්ට වේවා දුගී මගේ යාචකාදීන්ට වේවා කිසියම් කෙනෙකුට පූජාබුද්ධියෙන් හෝ අනුග්‍රහබුද්ධිය ළමක් යමක් ලබා දෙනවනං ඒ ලබා දෙන පුද්ගලයාට ලැබෙන ලාභයක් තියෙනවා දෙන පුද්ගලයාට ලැබෙන ලාභයක් තියෙනවා තියෙන බව දේශනා කළේ බුදුරජාණන් වහන්සේ ඒ කාරණාවට හොදටම තේරුම් ගණඩ පුළුවන් තැනක් තමයි මජමනිකායි දක්කින භංගස ූත්‍රයේ දානය පිළිබඳව කරුණු දේශනා කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ ආනිසංස පැහැදිලි කරනකොට අල හැතනින් පටන් අරගෙන ඉහළ තැන දක්වා කරුණු දැක්කුවා අන එතන සඳහන් කලා තිරිසං සතිකුට කෑමවේලක් ලබල දුන්නොත් අනාගත ජීවිත සීයක විපාක දෙනවා කියලා දුස්සීල මිනිෙකුට කෑමවේලක් දුන්නත් අනාගත ජීවිත දාහක විපාක දෙෙනවා පෘතජ්ජන සීලවන්තයකුට කෑමවේලක් දුන්න නාගත ජීවිත ලක්සයක යිපාකතිෙනවාැන් කෞද මේ සිල්වතුන් කෞද මේ ප්‍රෘතජ්ජාන සිල්ලතුන් කියන කාරණාව පිළිබඳව සමහරලාට අපිට සැකමතුවෙන්ට පුළුවන් ඇතන් හරිට තීරණය කරගැන්නඩ බැරිවෙන්ඩ පුළුවහන් දේශනාවල් වල මේ ප්‍රතජ්්‍යාන සීලවන්තයා කල කියන කාටද කියන කාරණාව බොහෝ අවස්ථාවන් වල පැහැදිලි කරලා තියෙනවා කෙටියෙන්ම සිහිපත් කළුත් අද ආරය තත්ත්වයට පත්නොවිච්චා අපට කියන්නේ පුතජ්්‍යාන මිනිස්සු කියලනි එතකට පුතජ්්‍යාන මිනිස්සු කොටසකුත් Rයන් වහසල කොටසකුත් ලෝකඉන්නවා දෙකොටසා අපට කියන්නේ පුතජ්ජන කියලා එතකොට අපිට හොඳ අය හැමෝම ආරයන් වහසලට හොඳ නෑ අපිට හොඳ හැම කෙනෙක්ම ආයන් වහන්සට හොඳ නේ තට සාමාන්‍යයෙන් සමාජය ජීවත්වෙනකොට අපි කියනන්න හොඳ මිනිස්සු කියලා ඒ හොඳ මිනිස්සු කියන මේ බෞද්ධ සමාජය විතරක් නෙම ඉන්නේ බෞද්ධ සමාජය ඉන්න ඇතැම් අයට වඩා හුඟක් හොඳය අ්‍ය ආගමික මතදරන්න සමාජය තුළ ඉති ඒ හැමෝටම අපි කියන්න හොඳ මිනිස්සු කියලා හැබැ අපි හොඳයි කියල කියවට තිසරන නෑ කාන්තන් පන්සිල් ආරක්ෂා කරනවා කියල පොරුන්දුවක් නෑ නමුත් සාමාන්‍ය සමාජය තුළ කාටවත් කරදරයක් කිරිහැරයක් නොකර තමන්ගේ පාඩුවී ජීවත්තෙනයට අපි කියනවා හොඳ මිනිස්සු කියලා අං යට තමයි මෙතන පුතත් ජනසීලවන්ත කියලාෙන අපිට හොඳ නිසා එො එහෙම කෙනෙකුට කෑමවේලක් දුන්නහම අනාගත ජීවිත ලක්ෂක විපාක දෙෙනවා අහාසිං යන පංචා අභිඥා අෂ්ට සමාපත්ති වගේ තියෙන තවසෙකුට ආහාරවේලක් දෙඩ ලැබුණුත් පූජාවක් කරඩ ලැබුණොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක විපාක දෙනවා යටටත් පිරිසි තිසරෙන විතරක් තියෙන පුද්ගලයකුට යමක් දෙඩ ලැබුණ අනාගත ජීවිත අසංකයක විපාකදෙනවා ඉති ආරයන් වහස ල තැනට යනකොට සීමාවත් නෑ ඉතින් මෙන්න මේ විදිහට බදුරජාණන් වහන්සිරුණු පැහැදිලි කළා දුන්දෙහි විපාක ඇත දුගේ මගේ යාචකාදීන්ට වේවා ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට වේවා යමෙක් යමක් දෙනවනං ඒක තමන්ට මතුවට ලැබෙන විශේෂ විපාකයක් තියෙනවා කියන කාරණාව පිළිගැනීම සම්මාධිට්ටියක් එ නැත්තං තමන් සන්තක වස්තුව යම් කෙනෙකුට දීම තමන්ගේ දාන පරිහාණයට හේතුවය නවා අයයිහින්ද දෙෙන්්ඩ එපා දෙන්ඩ හොඳනෑ දීල බෑ කියල කරුහරි කල්පනා කරනවාන ඒ මිත්‍ය දෘෂ්ටිය අත්ති දින්නා.ඉට අත් ඉ්ට අත්ති ඉට්ටන් කියල කැනෙ මහා පූජාවේ විපාක ඇත සුළු පූජාවල් සහ මහා පූජාවල් කියල පූජාව කොටස් දෙකට බෙදෙන මහා පූජාවයේ විශේෂ විපාක තියෙනවා දකතුට ඕන තරන් සමාජයෙන් අපිට එහෙනවා දෙ අපි කියමු කෙනෙක් පහන් දාහක් විතර පත්තු කරනවා සමහර කාලවලට අප යහනුව පහන් අසූහාරදාහි පූජා පහන් ලක්ෂ තුන පහන් ලක්ෂ පහක් එහෙම පූජා කරන අවස්ථාවන් පිළිබඳව අපිට හඬ ලැබෙන තකට මල් ලක්සයක් එහෙම පූජා කරන අවස්ථා ගෙනත් අහන්ඩ ලැබිෙන හාර පන්සීයට දාහට හමාර්ට දන්දන අවස්ථා අපිට අහන්ඩ ලැබිෙනවා එතකට මේවට තමයි විමහා පූජා කල් කියලා කියන්නේ තව කෙනෙක් ඒකට විරුද්ධව අදහසක් දක්වනවා එක මලක් පූජා කළත් මල් දාහ පූජාළ එක මානිසන්සේ තමයි ලැබින්නේ රිසරත් විනාසර මල් ගොඩවල් අරංගිහිල්ල විහාරස්ථාන වල ගොඩගහල කහල් ගොඩවල් හදල විහාරස්ථානත් අපිරි සිදු කරලා පරිසරයත් විනාස කරනවට වඩා නරකද කාටවත්තානයක් නැතුව මලක් දෙකක් පූජා කරහම වටිනවනේද කියලා හන ඉන්නවා. දාස් ගනන් පහන් දල්වඩග හිල්ලලා ලක්ෂ ගනම් පහන් දල්වඩගිහිල්ල. විශාල මිලමුදල් වියදං කරලා තෙල් නාස්ති කරලා කරන පූජාවට වඩා එක පහන පත්තු කරහම මදිද කියලා ආනයි අපි අතර නැද්ද සමාජි දෙම ඉන්නවා සීයකට දාහකට දහදාහකට දන් දෙනවට වඩා එක්කනෙකුට දෙන්නකුට දන්දුුන් හම මදිීද කියලා හන ඉන්නවා නමුත් ධර්මය සඳහන් කරනවා මහා පූජාවේ විශේෂ විපාකයක් තියෙනවා කියලා ගදිඳතිනි මහා පූජාවක් කරන්ඩ ලොකු අත්හැරීමක් කරන්්ඩි පෙහි. අනිත්තක තමයි මහාපූජාවකින් තමයි පාරමිතා වැඩයන්නේ. සුළු පූජාවක්ට අපිට ඕනම තැනක කරන්න පුළුවන්. මලක් දෙකක් නෙලාගෙන ගිහිල්ල පූජා කරනවා කියන එකට අපට කාලයක් අත්හරින්ට දෙයක් නෑ. කෙනෙක් රැකියාවට යනවන ඕන තරන් උරේකට පොඩි වට්ටියකට මල් හතාටක් කඩලදාගෙන වාහනය ඇතුළි තියාගෙන ගිහිලා පාරයිනය අපිට හැමදාම මුණ ගැහෙන තැනක තියෙන බුදුකුටියට එක පූජ කරලා තියනෝ. සමහරලාට ගෙදරෑවිල්ල හවස නාවක්කරගෙන විවේකීව ඉන්න වෙලාවි වට්ටියකට මල්ටිකක්් නෙලල පූජාකරන අවස්ථා අපි ඇතර ඕන තරන් තියෙනවා. එතන පහනකුත් අපි දල්වනවා මේ පහම් පූජාවට මේ මල් පූජාවට අපි විශේෂත්හැරීමක් කරලා තියෙනවාද විශේෂත්හැරීමක් කරලනේ නමුත් එහෙම න මල්දාහක් මල් දහදාහක් විතර පූජ කරන්න ගිය පහන් අසු හාරදාහක් විතර පත්තු කරන්න ගිය ඒ වැඩේ අපට තනියම කරන්න පුළහන්ද සියල වැඩපල ගර වෙලා හැන්දය පටන්ගරගෙන කරන්න පුළුවහන්දේ වැඩ පහන් ලක්ෂයක් විතර පත්තු කරනවා කියල පහන්ටික හොයන්ඩ කාලයක් යොද්ඩෝනේ ඒවට වෙනම මුදලක් විය දැන් කරණ්ඩෝනේ ඒ පහන්ටික ගෙනහිල්ල සුදුසු තැනක මනාව සකසන්ඩෝනේ ඒ සඳහා තෙල්වක් කරඩව යනවා දවසකට ආසන්න කාලය ඇතිීලකට තිර යොදණඩෝනේ ඒක මට තනියම කරන්න බැරිහින්ද සහයෝගයට පිරිසක් හොයාග්ඩ වෙනවා හොයාගෙන එක්කරගෙනගේ පිරිසට පහසුකංදෙන්ඩෝන ආහාරපාන දෙෙන්්ඩෝනේ ඉතින් එතකොට සෑහෙන අත්හැරීමක් කරන්න වෙනවානේද දවස් ගාන ක්‍රැකියාවෙන් ව්‍යාරික ස්ථානයෙන් ගොවිතැම්බත්වලින් පාසල් කටයේතුලින් අතම ද්ඩ සිද්ව වෙනවා. එතකට ඒ පැත්තත් තැරිය ඊළකට පෞද්ගලික ධනය අත්හරිනවා අවශ්‍ය දේවල් සපය ගන්ඩ. ඊළකට විශේෂ තැනකයි ඒ පූජාව කරන්න එතින්ට පිරිසකුත් අනගහගෙන යන් ඩෝේ වාහනෝල්ට වියදන් කරණ්ඩෝන යන පිරිසර කෑ මරන් දෙෙන් ඕෝන ඒ අයට පහසුකං සපේලා දෙන්න ඕෝනේ ආගෙහම විච්චහම එවන් පිරිසක් එක්කරගෙන ගිහිල්ලා ඒ පිරිසට පහසුකං සපේලා දෙනකොට මෛත්‍රී පාරමිතා වැඩෙන එහෙම සපේලා දීල සියල්ල දැනුවත් කරලා මෙන්න මේ විදිහෙටයි මේ පූජාව මම කරන්න කැමති මේ විදිහට ට කරන්න උදව්කර්ඩ ක කියල ඉසිියලු දෙනම දැනුවත් කරහම පටට විට එකක දකින්නට ලැබෙනවා මම කියපු විදිහටනෙමේ ඒ ගොල්ලු ඒගොල්ලන්ට ඕොන දියට වැඩ කරනවා සිතිහතවට අපිට තරහයනෝ. අං ඒ කේන්තිය පාලනය කරලා ඉවසීම තුළ ශාන්තිපාරමිතාව වැඩිෙනවා පින්කම මේ විදිහටයි සිද්ධවෙන්න ඕන මේ විදිහෙටයි කළ යුත්තය කියලා මනාව සැලසුමක් හදල කටයුතු කරනකොට මට ප්‍රඥ්ඥාපාරමිතා වැඩෙනු. බලන්නක හ පිකමක් කරනකොට නෙක්කම්ම මෛත්‍රිය ශාන්තිය ප්‍රඥ්ඥාව මේ අදී පාරමිතා ගණනාවක් වැඩෙනවා මහා පූජාව සුළු පූජාවක් කියල කියන්නේ මහා පූජාවකට සූදානන් වීමක් විතරයි කෙලෙස් අත්හරෙන්න්නේ මහා පූජාවෙන් එනිසා මහා පූජාවල් වල විශේෂ විපාක ඇත කියල දේශනා කොට වදාලා එක සම්මාධි කියය අති හ අත්ති හුතං කරක කියන්නේ ආහුත සංඛ්‍යාත දානය ඇතියෙනවා ගද මේ හුත සංක්‍යත දානය කෙලකන්නේ මේලෝක ගදුන්හම් ඊඟ ලෝක ලැබෙන එක සම්මාධි්‍යයක් එක පිළිගත යුතු කාරණාව ඒමයි කෞද දේශනා කරන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්ේ ජීවිතයේ අපිට තියෙනව නම් යම් යම් දේවල් වල අඩුපාඩු යම් යම් දේවල් නැතිකම නිසා හිතේ කිසියම් මානසික දුකක් වේදනාව ආන් ඒ මේ ජීවිතයේ තියෙන දුක නැති කරගන්්ඩ ඊළඟට නිවන් දකිනතුරු සංසාරය කවදාවත් මට මේ අඩුපාඩු හිගමඟ නොවෙන්න අපි එහෙම කැමතින මේ ජීවිතය දෙන් ඩෝනේ පෙරජීවිතවල දීලා මදි නිසා තමයි සමහර සමහර පැතිවල අපට අඩුපාඩුතියෙන් නමුත් ඒ අඩුපාඩුව අය සසරට එපා කියලා එක විසඳ ගණ්ඩනං මේ ජීවිතයේ කොහොමද දිය යුත්තේ ඒ කාරණාව දැනගෙන දන්දුන්නහම ඊළඟ ජීවිතෙන් අනිවාරයම ලැබලා මරණින් පස්සේ දෙවනි ආත්මේ ඒ කාන්තයෙන්ම එක ලැබෙන. ඒ සම්මාධික්්‍යය. මතු සංසාර නිවන් දකිනතුරු උපදින ආත්ම කෝටි ප්‍රකෝටි ගානකට හම්බ කරන්න තියන හොඳම තෝතැන්නට තම යැිමිය විලති. මේ ජීවිතීයට විතරක් නෙමි මතු උපදින ආත්ම කෝටි ප්‍රකෝටි ගැනකට හම්බ කරන්න පුලු හ මේ ජීවිතේද. කැයෝග තේරුම් අරන්නේ හොුගක්කයි. පිනද භාගිතු හස දේශනා කළලා තිසරණ තියෙන එක්කෙනෙකුට කෑමවේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකීයක මට කෑම හිගවෙන්නේ හිවෙන්නේ නෑ එතකොට සිල්වත් ගුණවත් උතුමෙකුට දංවේලක් දෙනව කියලා කියන්නේ අනිවාර්ෙන් අනාගත ජීවිත අසංකීයට කෑම හම්බ කලා කියක එතකට ඇඳුම් දුාම බේහෙත් දුන්නාම නීද්‍රව්ය දුන්නහම පාවහන් කොට්ටමෙට්ට ඇඳ පුටවාගේ දේවල් දුන්නහම ැ වස්ත්‍ර පූජා කරහම වර්ණ සම්පත් ලැබෙන. ඉන්තවල් ලැබෙන සම්පත් ගොඩක් සඳහන් කරලා තියෙනවා. වත්තදෝහෝති වන්න ද කෙටියෙන් සඳහන් කරන වස්තර දුන්නහම වර්ණ සම්පත් තිය ලැබෙනවා ඇති සිල්වත් ගුණුවවත් කෙනෙකුට වස්ත්‍ර පූජ කරහම අනාගත ජීවිත අසංකීයක් තරන් කාලය හොඳ ලස්සන චවිවර්ණයක් ලැබෙනවා ඇඳුම් පැළඳදුන් වල හිියකුත් නෑ ඉති බෙහෙත් දුන්නහම නිරෝගී බව ආ ඒකයි මම සඳහන් කළේ අනාගත ජීවිත කෝටි ගානකට හම්බ කරන්න පුළුවන් හොඳ තෝ තැනකමේ ඉන්න කියලා මෙලවි දුන්නහම පරලුවින් ලැබෙන හැබේ විද්‍යාගඥ වගේ අයි විද්‍යාඥන්ගේ මත පිළිගත්තාය බටහිර විද්‍යාවන් සරණ ගී්පු අය බටහිට ක්‍රමයට හිතන්ඩ පුරුදු විච්චාය මේ දේවල් පිළිගන්න නෑ මෙලවින් දුන්න හම ඊළඟ ලෝකින් ලැබෙනවා කියන කාරණාව පිළිගන්න නැති අයි හැබැයි සැකනැතුව බාරගන්නවා අපි කියමු අපි ඇමරිකාවෙ කෙනෙකුට කියවා ම මුල් හදිසියක් තියෙන ම දල් තිකක් දාන්නට කියලා. අපි හිතවත් කෙනෙක් එහහින්නවා කියීම. ඉතින් එයා මුදල්තිික බැංකෝට දාලා අපිට දැනුවත් කරහම මුදල්තිික මම දැ දාලායි යෙන්න කියලා අපි එවලම පිටත් වෙලා කියලා ලංකායි බැංකවී සල්ලි ගන්නවා. කවරුවත් ප්‍රශ්න කරනවාද කොහොමද ඇමරිකාවින් දාපු සල්ලි ලංකාටාවවි කියලා. කවරුවත් හොයනොවද කොහොමද දෙහිසල්ලි මහියාවි කියල. කවුරුවත් හිතන්නේ පුදුම ශ්‍රද්ධාවක්තියනවා බැංකු ක්‍රම ගැ මරිිකාවෙන් දැම්ම හම මෙහෙ ගඩලවා හැබයි මෙෙන් දන් දුන්න හම පරලොවිින් ලැබෙනවා කියලකි හම ප්‍රශ්න කරන්ඩයි ඕන තරන් ඉන්නවා කොහොමද ලැබෙන්න්නේ කියලා. නමුත් භාගිතුන් අහස දේශනා කළා මේ ලෝකින් දුන්න හම පරලෝකින් හම්බෙනවා අත්තිහුතා. ඉලකට සඳහන් කලා අත්ති සුකට දුකටානං කම්මානන් පලන් විපාකු මේ ලෝක අපි කරන යහපත්තේවල් අයහපත් දේවල් කියල දෙකක් තියෙනවා ඒ යහපත් දේවල්වල යහපත් විපාකපිට හම්බ වෙනවා මෙලවදි පරලෝදී දෙකීම අයහපත් දේවල්වල අයහපත් පළවිපාක ලැබෙනවා කුසල් කරනයට සැප විපාක ලැබෙනවා අකුසල් කරනයට සතරාපායවාගේ තැන්වල ඉපදිලා නොයි දුක් විපාකවලට අති දීර්ග කාලයක් මූුණ පාණ්ඩ ලැබෙන අති සුකට දුක්කටානං කම්මානං පලං විිපාකූ කියලෙ සඳහන්ග ලීකයි ඒක පිළිගන්න එක සම්මාධික්්්‍යිය නමුත් කෙනෙක් හිතන්ට පුළුහන්ඒ ප්‍රාණ ගහත කළාට පවුනේ යමෙක් ප්‍රාණ ගහත නොකර ඉන්නවලනන් තමන්ට කරදරයක් විතරයි එතැන තියන්න කියන මදුරුවෝ මරණවනන් හොඳයි මදුරුවූ මරන් නැතුූ හිටියෝ මදුරුව අපිට කාලා කරදර කරන ෙදරට එන සරපයෝ මරණවන හොඳයි සර්පයෝ මරන්න නැත්තං අපිට කරදරයක් තමයි සර්පයන්ගෙන් වෙන්න. එහෙම හිතන පිරිසක් ඉන්නවනේ නමුත් භාගිතුන් වහසේ දේශනා කළේ අත්තානං උපමංකත්වා නහනෙය නගාතයේ කියල තමන් උපමාවට අරගන අනුන්ට හිංසා කරන්නඩිපා බොද මට හිංසා කරනවට මම කැමතිනයන ඒ තමා මාව උපමාවට කණ්ඩ කියකි මම මට කරදර කරනවට කැමති නෑ වගේම මේලෝකඉන්න කිසි කෙනෙක් ඔවුන්ට කරදර කරනවාට කැමති. සමරලාට කෙනෙක් හිතණන්ඩ පුළුහන් මදරුවෝ විනාස කළේ නැත්තන් අපිට හානි කරනවන්නේ කියලා. හානිවෙන බව ඇත් ඒක තමයි සංසාරය දුකයි කියලා දේශනා කළී. නමුත් භාගිතුන් වහන්සේ දේශනා කරපු ශික්ෂාපදයට ගරු කරලා මදුරුව මරන් නැතුව ආරක්ෂාවෙන්න්න ක්‍රමපට පාවිච්චි කරන්නත් පුළුවන් නමුත් මේ ශික්ෂා පදී දිවිහි මිංක්සුර කියන නිසා සමහර වෙලාට ඩිංගු හෙදන්නත් පුළුවහන් පදරුවෝ දෂ්ට කරපු නිසා නමුත් ජීවිත තර්ජනයක් නැති වී මැරෙන්න්න කරමෙකුත් තියෙනවන කොහොමමාරක්ෂාවෙන් හැදුවත් කර්මයත් විපාක දෙනෝමයි ඒකයි මෙතන සඳහන් කළේ මේ ජීවිතයේ අපි මූුණ දෙන හැම කාරණාවකටම පෙර සංසාර අපි කර ගත්ත කරුණමයක සම්බන්ධය තියෙන ට කෙනෙක් හන්ඩ පුලුවන් හැම දෙයක්ම කරුමය නිසාද කියලා හැම දෙයක්ම කරමය නිසා තමයි හැබැයි මේ ජීවිතයේ දී අපි කරන කුසල ධර්මවලට අනුව පෙර සංසාරය විපාක දෙන්ට හදන කරුමවලින් වලකින්ඩ පුළුවන්කමතියෙනවා එහෙම වකින්ඩ පුළුවන්කමක් නැත්තං මේ කරන ව්‍යයායම මේ තේරුමක් නෑන ධර්මදේශනා කරනවා ධර්මදේශනා කරවනව ධර්මශ්‍රවණය කරනවා පූජා කරනවා වෙහෙර විහාර හදනව ඒදීවල්වොල් තේරුමක් නැතුව යනවනි පෙර කරන කරුමයේ විතරක්ම විපාකදී ගෙනවාන. කුසල් අකුසල් දෙකම පපුදී විපාක දෙනවා කුසලේ බලවත් එෙන්ට බලවත් එෙන්ඩ කරුමේ ටිකටික ඇත්වෙලා යන. ඇ අහෝසවෙලා යන්නෙ නෑ යම් දවසකාපය කුසලේ හීනවුනොත් අ ඇත්තලා ග කු ආයකෙමෙන් කෙමෙන් අපිට ලඟාවෙන්න පටන් ගන්න අත්ති සුකට දුක්කටානං කම්මානං පළං විපාකු. මේ ලෝක දිකරන හොඳ නරක දේවල් දුක සැපැහැටියට අපිට ඊළඟ ලෝකවල අනිවාරයෙන් විපාක දෙනවා. ඉළඟට පින්නතුන සඳහන් කළා අත්ති අයන් ලෝකු මෙලොවක් තියනවා. අත්ති පරුවෝ ලෝකු පරලොක් තියනවා වර්මානය න හුඟක් අයි ඉන්න මේ පරලෝක එක පිළිගැන්නෙත්න මැරුණණට පස්සේ ආය උපදිනවා කියලා කීවොත් ඒක පිළිගන්නෙත් නෑ එක වෙන්නේ කොහොමද කියලාහනු සියල්ල මේ ජීවිතය විතරයි කියල කියනවා ශට් ශස්තරූරුන්ගෙන් සමහරයේ ඒම මත ප්‍රකාශ කලාන් නයට ආරංහරි ගිතෙල් කාල සැපවිඳින්ඩ ආය ජීවිතයක් නෑ කියල කතා කළ නමුත් භාගිතන් වහසේ දේශනා කරනවා පරලොපතියන එතකොට අත්ති අයම් ලෝකු අපේ ලෝකයට සමාන සැපසහ දුක් සමව තියෙන මේ ලෝකය හැර තවත් වෙනත් ලෝක තියෙනවා. ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ ආඥ්ඥාශේෂත්‍රයේ සක්වලවල් කෝටි ලක්ෂේක පෙතිරිෙනව කියලා අපි පිනතුන අහලා දන්නවා ධර්මය තුළි. එතොට සක්වලක් කියල කියන්නේ ලෝක තිස් එක. ක් වල කිය ලක තිස් බ්‍රහ්මලෝක විශසක් තියෙනවා දිව්‍ය ලෝක හයක් තියෙනවා අපායවල් හතරක් තියෙනවා සතරපාය කියල මනුස්සලෝක එකක් තියෙනවා විසයි හයි විසිහයයි අපායවල් හතරයි තිහයි මනුස ලෝකය ස්සයි එතකොට මේකට කියනවා සක්වල කියලා එක සක්වලියක තිස්සෙක්තලයක් කියල එක සක්වලක ලෝක තිස් එකක් තියෙනවා එක සක්වලකට එක ඉරක්පායනවා එක හඳක් පායනවා එතකොට බුද්ධරාජය තුළේ සක්වොලවල් කෝටි ලක්සයක් තියෙනවා එතකොට සක්වලවල් කෝටි ලක්ෂය ඇතුළේ මනුස්ස ලෝක කෝටි ලක්සයක් තියෙනවා දිවියලෝක හයබැගින් කෝටි ලක්සෂයක් තියෙනවා බ්‍රහ්මලෝක විශස බැගින් කෝටි ලක්ෂයක් තියෙනවා අපාේවල් හතර බැගින් කෝටි ෂයක් තියෙනවා ඉතිං එතකොට එහෙම නං මේ මනුස්ස ලෝකට සමාන තවත් මනුස්ස ලෝක කෝටි ලක්ෂයක්ම තියෙනවනි එනං මේ ලෝකයේ තියෙන සැපවිපාකෝොල්ට සමාන තවත් සැපවිපාක ගෙනනල්ල දෙන තවත් ලෝක තියෙනවා මේ ලෝකෙට වැඩියෙන් සැපවිපාක ගැනල්ල දෙන දිවිය ලෝකවගේ තවත් ලෝක තියෙනවා මේ ලෝකට වඩා අති දරුණු දුක්කිත වේදනාවන් විිඳින්න සිද්ධ වෙන සතරා පායිවල්වාගේ ලෝක තවත් තියෙනවා මේ ලෝකී ජීවත්වෙන අය මේ ලෝකින් මැරිල ගිහිල්ලා මේ හා සමාන සැපවිපාක තියෙනෙ තවත් සක්වලක මනුස්්‍ය ලෝක ඉපදෙන්ඩ පුළුවන් මේ සක්වලේ මැරෙනයි මේ සක්වලේ විතරක් මැරෙනව කියලා තීරණයක් එහම නීතියක් කොහෙවත් නෑ අපේ කෙනෙක් මෙහෙෙන් මැරිලා සක්කොලවල් සිය දස්ගානක් ඇත ලෝක ඉපදෙන්න්න පුළුවන් එතකොට මේ ලෝකින් මැරණ අය දිවිය ලෝක උපදිවා. ්‍රහමෝකෙත් උපදිනවා හැබැයි ඒ දිවිය තලවලින් චුත වෙනය ඇවිල්ල මේලෝක උපදිනවා වෙනත් ඈත සක්වල තියෙන දිවිය ලෝකෙක මනුසලෝක චුත වෙන ඇවිල්ල මේ ලෝකින් පපදිනවා එතකොට මේ ලෝකේ ජීවත්වෙන අයට ගිහිල්ල උපදින්ඩ මේ හා සමාන හෝ මීට වඩා සැපදුක් තියෙන තවත් වෙනත් ලෝක තියෙනවා ඒ ලෝකව ජීවත්‍යනට මැලි ඇවිල්ල උපදිින්ට මේ ලෝක තියන අත්ති අයං ලෝකෝ මෙලවක් ඇත අත්තිපරූ ලෝකෝ පරලොවක් ඇත එළඟට දේශනා කලා අත්ති මාතා අම්ම කියල කෙනෙක් ලෝකේ ඉන්නවා අත්තිපිතා තාත්ත කියල කෙනෙක් ලෝකේ ඉන්නවා ඉති ඕක විශේෂයෙන් කියන්නට කාරණාවක්ද අම්ම තාත්තා කියල කෙනෙක් ලෝකේ ඉන්නවා කියලා අපි දන්න නෙත් දෙහෙම ඉන්න බව හැමෝම හොඳකාරුවම දන්නවා හැබයි ඒ ටිකක් හරි අපිට බුදු දහම ආභාෂය තියෙන හිද බටහිරට වගේ යනකොට මේ අම්ම තාත්තා කියල විශේෂයක් තියෙනවාද එහෙම දෙයක් සමහර රටවල් වට යනකොට නෑ අනිත් කාරණාව තමයි අම්ම තාත්තා ඉන්න බව අපිත් දන්නවා වනාට ඇයි මේ සම්මාධිට්ටියය තුළි අම්මෙක් ඇත මවෙක් ඇත පියෙක් ඇත කියෙ සඳහක් කල කාරණාවෙන්ම අපි තේරුම් ගණ්ඩෝ නෑ මේ අම්ම තාත්ත කියන කාරණාව මේලෝකී කොච්චර විශේෂද කියලා. අම්ම කියල කියන්නේ මේලෝක ඉන්න අති විශේෂ තැනැත්තිය. තාත්තා කියල කියන්නේ මේලෝකින් අති විශේෂ පුද්ගලේ. නමුත් ධර්මය හරියට තේරුම් නොගත්ත ධර්මය හරිටම දැනගත්තේ නැති කෙනෙ මේ කාරණාව හරිටම දන්නේන කාරණාව හරියටම විශ්වාස කරන්න පිළිගන්නෙ ත්නෑ මේ කරුණ පැහැදිලි කරන්න අපේ ධර්ුමය තුළම ගැඹුරු කාරණාව ව ඕන තරන් තියෙනවා මව යිපයි කොච්චර විශේෂද කියට මේ වෙලාවෙ හැටියට අපි ඉතාමත් කෙටියෙන් මතක් කළුත් අපේ පිඳතුන් කල්පනා කරන්න ඔබ දන්නවා මේ ශාසනය තියෙනවා මහා භයානක අකුසල කරම හය පහකට අපි කියනවා ආනන්තරය පාපකරම කියලා එතුට මොකක් දහායවිනික නැතන තව එකක් තියනවා ඒක තමයි මිත්‍යා දුෘෂ්ටික කර්මය අත්තිශයම්ම භයාන එකයි ආනන්තරයේ කර්මයටත් වඩා මිත්‍යා දුෘෂ්ටික කරමය බලවත් ඒකයි සඳහන් කලේ මහා බරපතලකුසල් හයක් තියෙනවා කියලා අපි ආනන්තරිය කර්මය ගැන දන්නවා සංගබයේදේ ලෝහිතඋපාදක කර්මය රහතන් වහන්සෙනමක් නැසීම මව නැසීම සහ පියා නැසීම රහතන් වහන්සේග පස්සේ මේ ලෝකීන්න උත්තරීතරම කෙනා කවු්ද අනාගාමී වහන්සේ එහෙමන මරණයක්ත් එක්කම උපදින්නේ බඹලුව රහත්වෙන්ට තව බෝම පොඩි ඉඩ හිතියෙන් අනාගාමීවෙන් තැනට ගිහිල්ලා ඊට පල්ල හිඟින්නේ ආයන් වහස පරම්පරාව සක දාගාමීන් වහන්සේ ඊට පල්ල හි ිඉන්නේ සෝවාන් වහන්සේ නිර්වාණ මාර්ගයේ අමාරුම කාරී සම්පූර්ණ කරපු කෙනා සෝවාන් වහන්සේ ඇයිඒ අමාරුම කාරී සම්පූර්ණ කරා කෙල කියන්නේ. කෙලින්ම්ම නිවනට යොමු වෙච්ච උත්තමයන් අතර හැම කෙනෙක්ම මේ අමාරුම කාරය පුරෝල තම යෙතිඳ ගිල්ලති. ආර්ය මාර්ගයේ සෝවාන් වෙන්ඩ තමයි පිනතුන අමාරුම වැඩි සෝවාංගෙනක්. ඒ ගැන කරුණු ධර්මී බොහොම ලස්සනට තියෙනවා. සැරියුත් මහරහතන් වහන්සේට ම්බවුන හම සැරියුත් මහරහතන් වහසේ දැඩි වෙහසක් ගන්නවා කෙල සඳහන් කරනවා ඒ පුද්ගලයක් කෙසේ හෝ සෝවන් තත්වයට පත් කරට. සෝවාන් වනාට පස්සේ ඉතුරු තුන්මාර්ගම පිහිටවන්ඩ මහමුගලන් මහරහතන් වහසට භාර කරනවා කියෙන් අමාරුමදේ සාරිපුදතියන් වහස කරනවා ඉතුරු කාරයන් තුනම ලේසි අමාරුම දේ කර අතර පසේ ලේසි එහින්දාක ගල්ලයන් වහස පවරනවා ක අමහරු සෝවාන්යි එතකට දැන් අනාගාමීන් වහන්සේ සකදාගාමීන් වහසේ සෝවාන් වහන්සේ මේ ආරයන් වහන්සේ තුන් දෙනා ගහතනය කළොත් ආනන් තරීියයි කියල කොහෙවත් කියලනෑ එතකොට අපේ අම්ම ගැන කතා කරනකොට සමහර වෙලාවට ඇයට තිසරනත් නෑන් සිලත්නෑ බෞද්ධ නොවෙන මවරු කොච්චර ඉවාද තිසරන පන්සිල් දෙකම නෑ නමුත් එවන් දරුවෙක් බෞද් දරුවෙක් නමුත් තමන්ගේ අම්ම ගාතනය කළ තානන් තරය මේ ෞද්ධයන් තරක් නම අම්ම ගාතයකළ තනන්තරය කළ කරමයඇත්ති ඕනම කෙනෙකුට එක එහෙමයි එතකොට තිසරනයි පන්සිලුයි දෙකම නැති මව ගාතනය කළත් ආනන් තරිය වෙනවා නමුත් අනාගමින්න් වහසේ ගාතනය කළත් ආනන්තරියන ආන් ඒ කාරණාවෙන් අපිට ඉස්මත්තු වෙලා පේනවා මවි ඇත පික් ඇත කියන කාරණාව මේ ලෝකෙක් කොයි තරං විශේෂද කියලා අම්ම තාත්තා කියල කැන විශේෂ දෙන්නේ මවපියෝ ගැන වෙනම කතා කරන්න නේ. මව්පියෝ හරියට ගිනි කඳන් හා සමානයි ගිනි කඳක් ගාවට ලංවෙන්ඩ ලංවෙන්න බයක් මේ ඇතිවෙන්නේ ඇතින් දලා ළඟටෙන්න්න පුළුවන් යම් ප්‍රමාණයක් ලංවුණනාට පසේ එතන ඉඳල තියනෙ පුදුම බීතිය තව ලංවන්නට හොදටම බයි අම්මත අත්තත්තේ මයි ළඟට යන්ඩ යන්ඩ බයිවිෙන්ඩුව සිති කයි වචනින් මව්පියන්ට කිසිම් වරදක් සිද්ධ වුණුත් දැනහෝ නොදැන ඒ විපාක දෙ ඒකයි ගිනි කඳංහා සමානයි කියලකි මව කවදාවත් මිතුරියගේ ඇසුරු කරන්න හොඳ නෑ තාත්ත කවදාවත් යහළුවක් කරගන්න හොඳ නෑ මේ ලෝකයේ අති ගෞරවනීය තනතුරක් දරන්න දෙන්නේ. මේ ලෝකයේ පරම සුවිශේෂී තානාන්තර දෙකක් මව සහපියා කියල කියන්නේ ඔවුන් ඇසුරු කළ යුත්තේ සිහය ප්‍රඥ්ඥාව පදනම් කරගෙන මනාසිහිකල්පන. මෙම නත්තන්කක්ු සල් සිද්ධය වාරියට. යි විශේෂ කල දක්වලා ති අත්ති මාතා අත්තිපිතා කියලා ඉළකට සඳහන් කළ අත්ති සත්තා ඕපපාති ඕපපාතික සත්වවූ කළ කොටසක්කින්න්නෝ. මවකගේ පියෙකුගේ සම්බන්ධයක් නැතු ලෝකෙ පහළ වෙන සත්ව කොට්ටසයක් ඉන්නවා දෙවිවුරු ඕපපාතිකයි බ්‍රහ්මය ඕප පාතිකයි කොයි නොයෙක් මිනිපාතිකාද අසුරය සමහර ප්‍රේතිව ඕපපාතිකයි ඒ වගේම පින්නතුනේ සමහර සත්ත කොට්ටා සත්තින්නව තිරිසලෝක ඕපපාතිකයි මනුස්ය අතරත් ඕපපාතික මිනිස්ඉදලතිෙන හොඳ උදාහරණය අම්බපාලි කාශ්‍යප සම්මා සබුදුරජාණන් වහසගේ ශාසනය පැවිදි වෙලා ඉඳදලා පාර්ථනාවක් කළා අම්ම කෙනෙකු ගෙකු සේනං උපදින්ට පා කියලා මෞකුසේ ගත කරන කාලේ ඒ තරම්ම දුකයි ඒක තේරුම් අරගත්ත නිසා තමයි එහෙම පාර්ථනාවක් කළ අපාය ගණනාවක තියන දුක මෞකුසේ තියනවා කියලයි සඳහන් කරන්නඉති නිසාම්මපාලි උපදිීනය අමගහක්මුල හැබැයි ඕපපාතිකව උපදිනකොට මිනිස්සු දෙ කිරිදරුව ඕපදින්නේ කවදාව. කාන්තාවක් නම් දසේ හැවිරිදි වයියේ තරුණයක් වගේ පිරිමියක් නම් විසි හැවිරිදි තරුණයෙක් වගේ තමයි එක පාර්ම පහළ වෙනව කිය සඳහන් කරන්න යති එහෙම ඕපාතික සත්වය ඉන්නවා පෙරදික ජීවත්වෙන බෞද්ධ වගේ අයට ඕපපාතික සත්වයෙක් ඉන්වා කියන කාරණාව පුදුමයක් නෙම සමහර බටහිර ැටවල්ලටගේ හම නොයෙක් උපකරණවලින් පරිීක්ෂා කරල තමයි හඳුන ගන්න ඕපාතික සත්තුව ඇත කියලා නත් අපිට උපකර නොලිින් පීක්ෂා කරන්න ඔන්නේ අපි කොහොමත් දන්නව ඔපාතික සත්ත්‍යය ඉන්නවා කියලා. එ ඕපපාතික සත්්‍යයෙක් ඇත කියල පිළිගන්න එක සම්මාධීත්්‍යයක් නැත කියල කවු හරි කියනවන ඒ මිත්‍ය දෘෂ්ටියය ඉලකට පිනතිි සඳහන් කලා අත්ති ලෝකයේ සමන බ්‍රහ්මණ සමගගතා සම්මා පටිපන්නා ඒ ඉමංච ලෝකන් පරංචලෝකං සයං අභෙන්්ඥා සච්චිකත්වා පවේදති මොකක්ද මේ කියන්නේ අත්ති ලෝකයේ සමන බ්‍රහ්මණ මේ ලෝකේ ඉන්න වශ්‍රමණ බ්‍රහ්මණය ශ්‍රමණ කියල කියන්නේ පවු බැහැර කරලා සමිත පාපී පෞදුරස් කරලා බාහිතපා පව් බැහැර කරලා ශ්‍රමණ බ්‍රහ්මණ එතට බ්‍රහ්මණය කියන වචනෙන් රහතන් වහස හඳුවනවා. එතු රහතන් වහන්සේටත් බ්‍රහ්මණ කියනවා. ඇයි රහතන් වහසට බ්‍රහ්ණ කියල කියන්නේ සියලු පව් නැති කරලා භාගිතුන් වහස දේශනා කළේ තමහන් භූමි බ්‍රහ්මණ. එතොත් බ්‍රාහ්මණ කියර කුලයෙකුත් තියවා. බ්‍රහ්ණ කුලේප දිච්ච බ්‍රහ්මණියෝ වෙනයි බුදුදහමි හඳුනන් බ්‍රහ්මණියයෝ වෙනයි. ඉතින් මෙවන් උතුම් ශ්‍රමණ බ්‍රහ්මණියෝ සෞ කෙලෙස් නසලා. අරහත්වය ලබල ලෝකයට මහත් ආශිර්වාදයක් විච්චය එවන් උත්තම යොලෝකෙ වැඩඉන්නවා. ඒ සියලු දෙනාටම වඩා ඉහෙලින් සරුවඥතා ඥානය ලබාගත්ත තෙලෝ ගුරු සම්මා සම්බුදුරජාණන් වන්සි. එනම් සෞ් කෙලෙස් නසාපු එවන් උත්තමය ලෝකෙ පහල වෙනවා බුදුරජාණන් වහසගේ ඥාන ශක්තිය මෙතකැයි කියල සීම ාවක්නය දකින ප්‍රමාණය සී මාවක්නය අවබෝධක් ඥානයේ සී මාවක්නේ විශ්වයකොයි තරන්ද බාගිතුන් වහසගේ ඥානය ඒ පමණයි බුදුරජාණන් වහන්සේ ඥානය කොපමනයිද විශ්ව ඒ පමණයි මේ විශ්වධාත්වී අහවල්දේ නොදන්නව කියන කාරණාවක් භාගිතුන් වහන්සේ සම්බන්ධය ඉන්නේ. බුදුරජාණන් වහන්සට කරන්ඩ බැරි දෙයක් කියලා දෙයක් ලෝකේ ලෝක නෑ සතර ඉර්ධ පාද වඩල මේ මහපොලොහොම රත්තරන් කරඩ ඕනවුණු ඒක බුදුරජාණන් වහන්සට සිතවිලි මාත්‍රයක් විතරයි. මහා සාගරය දිය වියලලා දමන්තිය ලොකු වැැනිකක් බවට පත් කරන්න කියලකිීව හිතුුණු ඒ භාගිතුන් වහන්සට කර සිදු කරඩ තත්වොර ගානක්ව ගත වෙන්නේ. එහෙම දේවල් පවා කරඩ පුළුහන් නමුත් ලෝකයේ සියල්ලම එසැනින් ඒ හැටියම දැනගත්ත උත්තමෝ හිටිය කියලා කියීම සමහරයට සැකයි. ඒකයි භාගිතුන් වහසේ මෙහෙම දේශනා කලා කියල කියන ධර්ම කාරණත් සැකමු. සම්මාධිත්්තිික කෙනෙක් අවදාවත් බුදුරු ප්‍රතික් ෂේප කරන්නේ සර්වඥතා ඥානය ප්‍රතික් ෂේප කරන්නේ මහරහතන් වහන්සේලගේ ගුණේ ප්‍රතික් ෂේප කරන්නේ එවන් උත්තමියෝ කල්ප කාලාන්ත්‍රේකං ලෝක පහල වෙනවා කියන කාරණාව දන්නවා එක සම්මාධිත්‍යය යමෙක් එහෙම කෙනෙක් නෑ කියල කියනවන්න ඒක මිත්‍ය දෘෂ්ටිය එමන මේ කාරණා දහය තමයි දසවස්තුක සම්මාධිත්්‍යය කියල කියන යම් කෙනෙක් මේ කාරුණා දහය සැක නැතුව පිළිගන්නව නන් ඒ පුද්ගලහට තිසරණ සරණයන්ට බොහොම පහසු මෙන් එක කරුණක් හෝ සැක කරනවා නම් ඔ තාම තිසරණයට එට අපහසයි තිසරණයට එන්ට අපහසුව කියල කියන්නේ තාම ඔහු බෞද්ධයක් බෞට පත් වෙලා නැහැ කියන එකයි හැබැයි මේ සම්මාධ තිය නැත්ත යම් කෙනෙකුටට ඔවුන් ඒකාන්තෙන් නිරේයට පාරහදා ගන්නයි ම තුළම්මාධිට්ටියි පවතින වනං ඔහට සුගතයෙන් සුගතියට ගිල්ලම මේ සංස්සාරයෙන් එඇතර වෙන්න පුළුවන්. අපි මේ ජීවිතයේ ඒ සම්මාධිට්ටික බව ලැබවා නමුත් සසර භයානකයි දිගයි මතු සංසාරයේ අපි හැමදාම සම්මාධිට්ටික වෙනම කියල කාරණාවක් නෑ. අද පවෙන් ඇත්තවෙලා පවට බයවෙලා කටයුතු කරන අපි තව භවේක මහා පෞකාරයෙක් බවට පත්තින්න පුළුවන් අගේ නිසා හැම මොහොතකම පින්කං කරලා ප්‍රාර්ථනාවක් තියා ගැන්ඩුවනය නිවන් දක්නා ජාතිදක්කවා සම්මාධිට්ටික වන්නේෙන්වා කියලාේ සම්මාධිට්ටික බව මේ සංසාරය අපිට බොහොම ඉක්මට කෙටි කරලා දෙ ලොක උපකාරයක් කරන එමන පන්නතුනී ඉතාම ශ්‍රද්ධාවන් සකල ලෝකය දැන අවබෝධ කරගත්ත සරුවඥතා ඥානයේ ලබාගත්ත තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් කරුණු දහය සැකයක් නැතුව ජීවිතයට එකතු කරගෙන් නිවැරදි සම්මාධිත්්තිිකත්වක පිහිටලා මිත්‍යාදුෂ්ටියෙන් බැහැරවෙලා සංසාර කෙරවල කරන්න කටයුතු කරන්න තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් ඔබට ශක්තිය දෛරිය භාග්‍ය වාसнаාව உদাவிවා किළ ාර්थना කරோ.